ලෝක කම්කරු දිනය වෙනුවෙන් අපේ රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක ගණනාවකම මැයි දින සැමරුම් පැවැත්වුණා. මේ මැයි රැලි වලට විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ගල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්ුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලිය. ඒ මැයි රැලියට ආපු මහා සෙනග රැවෙද්දි විසිරලා ගියත් එයාලා ඉතුරු කරලා ගිය දේ තමයි මේ. අරක්කු බෝතල් දාලා බියර් බෝතල් දාලා හිස් කෝප්ප දාලා ප්ලාස්ටික් බෝතල් දාලා ඇත්තටම මේක ඉතාම කනගාටුදායක තත්වයක්. ඒ අතරේ වැඩ කරන ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂය මේ දිනේ සමරුවේ කැම්බල් පිටියේදී රැලියෙන් පස්සේ කැම්බල් පිටියත් ඒ වගේමයි. ඒකබද්ධ විපක්ෂයේ මෛරලිය තිබුණේ කිරුලපන ලලිත් ඇතුළත් මුදලි ක්‍රීඩා පිටියේදී. හැබැයි එතනත් කම්කරු අයිතිය ගැන කතා කරලා කට්ටිය විසිරලා ගියේ තවත් කම්කරු ජනතාවකට වැඩ ගොඩක් ඉතුරු කරලා. පෙරපාලියේ නියනේ අස්කල් ගිහින් නැද කවුරුත්? නෑ අපි තමයි අස්කරන්නේ. හයිට් පිටියේ පැවැතුනේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ රැලිය. රැලියෙන් පස්සේ එතනත් කුණු ගොඩ ගැහිලා. හැබැයි කොළඹ BRC පිටියේදී පැවැතුණු ජනතා විමුක්ති පෙරමුණේ රැලියෙන් පස්සේ නම් ඒ විදිහේ තත්ත්වයක් දක්නට ලැබුණේ නැහැ. රැලිය ඉවර වුණු ගමන් පක්ෂ නායකයෝ සංවිධායකයෝ හැමෝම එකතු වෙලා මුළු පිට්ට නියම සුද්ධ කළා. ජන රැලියට ආපු අයට බොන්න ටැංකි වලට වතුර පුරවලා තිබුණු නිසා අනිත් තැන්වල දකින්න ලැබුණු ප්ලාස්ටික් වතුර බෝතල් නම් BRC පිටියේ දකින්න ලැබුණේ නැහැ. ප්‍රධාන රැලි පැවැත්වුණු මේ ක්‍රීඩා පිටි අයිති වුණේ ගාල්ල සහ කොළඹ මහනගර සභාවලට. ගාල්ල නගරාධිපතිවරයා අපිට කිව්වේ මේ දිනේට ක්‍රීඩාංගණය දෙද්දී කිසිම කොන්දේසියක් ගන්නෙ නැහැ කියලා. ඒ නිසා එකතු වෙන අපද්‍රව්‍ය නගර සභා සේවකීන් ඉවත් කරනවා කියලයි නගරාධිපතිවරයා කිව්වේ. අපි මේ ගැන කොළඹ මහනගර සභාවිනුත් විමසීමක් කළා. වෙන් කරගන්නකොටම අපි දැනුම් දෙනවා මේක සම්පූර්ණ සුද්ධ කළා ඉතිබිච්ච විදිහට අපිට බාර දෙන්න. ඒ නුණුතේ හැම එකටම අපි නීති අනුකූල කටයුතු කරන්න සිද්ධ වෙනවා.